Rukmani Devi, Madhmika Geeta, Pita, Adhavina Kota Ahanna Labenawa, Chitrapata Walin, Ewagema Guwannudulien, Roopawahiniyen Saha, Visheshayenma, E Hama Deetama Padiyakke, Antarjale. Antarjale Tiyenawa, Age Geeta Ona Tarang Ahanna, Mul Geetat Ekkama. E Mul Geetaya Saha Adahana Geeta Athara Apita Wenasak Tiyenawa Neida? Aniwaryenma Tiyenawa. ඒ මුල් ගීතේ තියෙන හුඟක් ගුණාංග ගිලිහිලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒක කාගේවත් තරද්දක් නෙමෙයි. ඒ මොකද රුක්මනී දේවියගේ ඒ එන ඒ හරබර මේ ඒ ගැඹුරු කටහඬ ඒ ගායන කෞශල්‍ය ඒක හැමෝටම පිටින් නැහැනේ. ඉතින් අර තවත් අය ඒක ගායනා කරන්න උත්සාහ කරනවා ගමමක් ගායනා කරනවා ඒනට මම දන්නවා. ඒක කිප් වෙන්න මට බෑ කියලා. තාක්ෂණික වශයෙන් උනත් අපි කිව්වොත් දැන් ග්‍රැමෆෝන් තැටි එක ගීතයක් පරිගණකයක් මාර්ගයෙන් ගන්නකොට ඔගේ ටෙම්පෝ වැඩි කරලා එක එක දේවල් කරලා ඒ මුල් ගුණත්වය නැහැ. ඒකින්ද කෙනෙක් හිතනවා නම් මේක තමයි මුල් පිටපත කියලා ඇතම විට ඒක දෙපාරක් අපිට හිතන්න ඕන දෙයක්. නෑ නෑ දැන් මුල් ගුණේ කොහොමත් නැහිලා තියෙන්නේ. ඒක තමයි අපි අහන්නේ හුඟක් වෙලාවට. එතකොට ඉතින් අර ඒ රසය දැන් ඉඳින් අමාරුයි. අර කියන්නේ මොනෝ තාක්ෂණයේ යටතේනේ. ඒ දවස්වල ගීත පටිගත කරන්නේ දැන් වගේ නෙමෙයිනේ. ඉතින් ඒකයි අදයි අහනකොට ඒ දෙකේ වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. මේ අයියේ දැන් අපි ගත්තොත් ග්‍රැමෆෝන් තැටි වලට ඇය ගීත ගායනා කළා. ඊට පස්සේ කැසට් පට වලට ඇය ගීත ගායනා කළා. ඒ වගේම ඇයට වඩා ජ්‍යෙෂ්ඨ પરම්පරාවත් එක්ක ගීත ගායනා කළා. ඇයගේ પરම්පරාව නියෝජනය කරන ඇත්ත එක්ක ගීත ගායනා කළා සහ නව પરම්පරාවත් එක්කත් ගීත ගායනා කළා. දැන් තැටි වලට ගීත ගායනා කළා, කැසට් පට වලට ගීත ගායනා කළා. හැබැයි CD තැටි වලට ඇයට එන්න බැරි වුණා. ඇයට ඒ වෙනකොට ඉන්න බෑ. හැබැයි ඇය හිටියනම් අක්කේ ඇය එහෙම ගායනා කරලා මේ අද ඉන්න අයත් එක්ක හරි හරියට ගීත ගායනා කරන්නත් තිබ්බා. ඇය එහෙම කාලානුරූපීව වෙනස් වෙනවා කියන්නේ. ඔව් ඇය කියන්නේ ඒ යෝගියට සරලන විදිහට වෙනස් වෙන්න කැමති සහ වෙනස් වෙන්න හැකි මේ කාන්තාවක්. ඒක නිසා අනිවාර්යෙන් අද ඉන්න මේ ගායක මේ මලිලත් එක්ක බොහොම හොඳින් ගායනා කරයි කියලා මට හිතෙනවා. මේ ඔය රුක්මනී දේවි ගැන අයිර එක දෙයක් තියෙනවද කියන්න? නෑ ඕකේ ගත්තොත් දැන් අපේ රටේ ගීතේ ක්‍රමික විකාශනය ගත්තොත් ගායන් දැන් මුල් යුගවල දැන් අපි ගත්තොත් නාඩගම් ගීතේ නාඩගමෙන් නූර්තියට එනවා. නූර්තියෙන් පස්සේ අපි හම්බෙනවා අපිට චිත්‍රපට ගීතේ. චිත්‍රපට ගීතය වැඩිගෙන එනකොට ගුවන්විදුලි ගීතේ එනවා. ගුවන්විදුලි ගීතයෙන් පස්සේ ගුවන්විදුලි ගීතේ පරිහානිය වෙනකොට කැසට් ගීත කලාව වෙනවා. කැසට් ගීත කලාව වැඩි දියුණුවෙනකොට සංගෘහිත තැටි කලාව වෙනවා. සංගෘහිත තැටි කලාවත් අද ඇවිල්ලා මේ රිංගින් ටෝන් ගීත කලාව දක්වා මේ විකාශනය ගත්තොත් අපිට රුක්මනී දේවි මුණ නොගැසෙන්නේ ඇගේ ජීවිත ජීවමාන කාලය ඇතුළේ. මේ සංගෘහිත තැටි සහ රිංගින් ටෝන් කියන යුගයේදී පමණ. නමුත් මං හිතන්නේ ඇයට ඇය ජීවතුන් අතර හිටියා නම් ඒ වයයට කිසිසේත්ම බාධාවල් වෙන්නේ නැහැ. මොකද ඇගේ ගායන පෞරුෂය අතිශයින්ම අනන්‍යයි. ඒක අපි අර කලින් කතා කළා වගේ ඒ තියෙන මේ ටෝන් ප්‍රොඩක්ෂන් කියලා අපි ඔක හඳුන්වන මේ තාන උත්පාදනය ඇගේ ඊටාම විශිෂ්ට තැනක තිබුණා. ඉතින් ඒ ගුණයත් එක්ක බැලුවම මං හිතන්නේ මේ තාක්ෂණයට බාධාවක් වෙන්න කිසිසේත්ම හේතු වෙන එකක් නැහැ. එයා හිටියනම් මං හිතන්නේ අපිට තව මනරම් ගීත රසක් අහන්නට ඉඩ තිබුණා. ඔය රුක්මනී දේවි ගැන අපි හැමෝම මේ තරම් ආදරෙන් කතා කරද්දී එක කාලයක් තිබ්බා ඇයට හැමෝම බැන්නා. අකි මට එහෙම මතකයක් තියෙනවා මේ අහපු මතකයක්. ඒ 1960 නලගෙන චිත්‍රපටියත් එක්ක දැන් එතෙක් ඇය රංගපාලා තිබ්බේ මව්වත් චරිත පරමාදර්ශී චරිත රුක්මනී වගේ ඉන්න කියලා තමයි හැමෝම කිව්වේ. ඒ කියන්නේ ඇය ඒ වගේ චරිත රංගපාවේ. හැබැයි මේ නලගන චිත්‍රපටයේදී ඇගේ ඇඳුම සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඇය නලගනක තත්ත්වයටපත් වුණා. ඇය ගීත ගායනා කරමින් ඒ ඇඳුම් ඇඳගෙන නටන්න පටන් ගත්තා. එතකොට මිනිසුන්ට ඇස් අදාගන්න බැරි වුණා. මොකද්ද මේ රුක්මනී දැන් ඉවරද? අන්න ඒ වගේ අදහසක් ආවා. මේක දරාගන්නම බැරි වුණා. ඒ හින්දා ලංකාවේ මුලින්ම කමිටුවක් මගින් චිත්‍රපටයක් තහනම් කරා නම් ඒ තහනම් කරේ නලගන චිත්‍රපටය. ඒ කියන්නේ ඒ කමිටුවේ සමාජිකය කොච්චර රුක්මනී දේවිට ආදරේද කියනනම් චිත්‍රපටේ නෑ නෑ මේක දුවන්නම බෑ කියලා චිත්‍රපටේ නතර කරා. හැබැයි අකි ඔය මේ නලගන චිත්‍රපටේ බොහොම ලස්සන ගීත මතකයක් තියෙනවා අපිට නේද? පරමරමණී ගීතේ පුළුවන් ද කොටසක් ගායනා කරන්න. පරමරමණී අපේ යාලේ සදා කල්
බොහොම අපූර්ව මතකයක්. ඔය නලගෙන චිත්‍රපටයේ ගැන කතා කරද්දී ඔය ගීතය අමතක කරන්නම බෑ. වෙනදි කුණාන්දු මහත්මයාගේ ගීතය රචනා කළේ ආර් මුත්තුස්වාමි සංගීත නිර්මාණය කළේ. මේ අය ඔය ගීතය ගැන සහ චිත්‍රපට ගැන කියද්දි මට තව පුංචි කතාවක් මතක් වුණා. මාඩි වික්‍රමසිංහ මහත්තයත් ඔය ගැන කතා කරලා තිබ්බා. එතමන්ට ඉන්න බැරිම තැන පත්‍රයට ලියලා තිබ්බා. මේක නම් ගැලපෙන්නේ නෑ රුක්මනීට. නගරෙට ටිකක් හරි ගැලපුණත් ගමට නම් ගැලපෙන්නේම නැහැ කියලා අදින් ඔහුත් ලියලා තිබ්බා මේ චිත්‍රපටය ගැන. දැන් ඔය වගේ චිත්‍රපට මතක ගැන මම හිතන්නේ අයියටත් දෙයක් ඇති කියන්නේ. ඔව් දැන් ඇත්තටම මේ ඔය කාරණාව නලංගන චිත්‍රපටයේ එන දෝෂාරෝපණය ගැන අද අපි නැවත බලද්දි මට හිතෙනවා ඉතින් රුක්මණී දේවි මැතිණිය හරි කියලා. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ රංගපාන භූමිකාව නිවැරදිව කිරීම තමයි චරිතාංග නිලියෙක්ගේ වටිනාකම සහ වගකීම. ඇයට ලැබුණු චරිතයේ නිසි ලෙස කරපු හින්දා වෙන්න ඇති වාරණ මණ්ඩලයට ඒක තදින්ම දැනෙන්නත් ඇත්තේ. කොහොම නමුත් මේ හැබැයි මේ ඇයට මං හිතන්නේ ඒක ලොකු අභියෝගයක් වුණා කියලා. මොකද ඇයනේ පළවෙනිම නිලිය. එතකොට මේ පිරිමින් විසින් භූමිකා නිරූපණය කරන යුගයක ඇය බය නැතුව ඇවිල්ලා වේදිකාවේ හිටගන්නවා නිලියක් ලෙස. එතකොට ඇයට කොච්චරනම් අවලාද ඇගේ කනට ඇහෙන්නේ නැද්ද? කොහෙවත් මං දැකලා නැහැ එහෙම සටහනක් තබලා තියෙනවා. සමහර වෙලාවට මට හසු වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් ඒවා දරාගෙන තමයි එයා මේ මේ නිලියක් ලෙස ලංකාවේ නිලි භූමිකාව කියන එක බිහි කරන්නේ. ඉතින් එහෙම බිහි කරපු නිලි භූමිකාවේ සංදිස්ථානමය තැනක් තමයි ඔය නලංගන චිත්‍රපටයේ ඇයට එන සමාජ දෝෂාරෝපණ. නමුත් හැබැයි ඒ ඔක්කොම අභිභව ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය සදා දිනාගෙන ජීවත් වෙනවා. මොකෝ හැමෝගෙම සිහිනයක් විදියට සිහින තාරකාව විදියට රුක්මණී වැජ වෙනවා. ගොඩක් වෙලාවට මට මතකයි අපේ ගෙවල් වල වුණත් ඒ කාලේ අල්මාරි අර දොර ඇරියම රුක්මණීගේ ඡායාරූප මේ රුක්මණී දේවීගේ ඡායාරූපයේ තියෙනවම තමයි. ඉතින් මේ ඉතින් රුක්මණී දේවීගේ ඡායාරූපය තරන්නේ මේ යකි රුක්මණී දේවීගේ නම මතක් වෙන හෝටල් තියෙනවා. චරිත තියෙනවා. වාහන තියෙනවා. නේද? ඒ වගේ මතක ගොඩක් තියෙනවා. හොඳයි. තවත් ගීත මතකයක් අලුත් කරගන්න හොඳම වෙලාව මේ වෙලාව පරණ ගීතයක් අපි බලමු. අද 70 ලංකාරේ හැඩ කරන්න කුමාරි අක්කා ගීතය ගායනා කරන්නේ. Thank you.
මේ වගේ කවදාවත්ම අපේ මතකෙන් ඈත් නොයන ආදරණීය මතක 70 ලංකාරයේදී ඔබට හැමදාමත් අලුත් කරගන්න පුළුවන් වේවි. 70 ලංකාරය පිළිබඳව ඒ තරම මතකයක් මේ ටික කාලෙට ඔබ ළඟ තියෙන හින්දා ඔබ ඒ ගැන හොඳ ආකාරම දන්නවා. ඉතින් අපේ ජීවිතවලින් විතරක් නෙමෙයි අපේ ඉතිහාස වංශ කතාවලින් කවදාවත්ම අමතක කරන්න බැරි මකා දාන්න බැරි රත්තරන් නාමයක් තමයි රුක්මනි දේවි කියලා කියන්නේ. ඉතින් ඇය ගැන කතා කරන්න අද අපි 70 ලංකාරයේ මේ ඉඩ වෙන් කරගන්නේ 1930 දශකයේ ඉඳන් ඇය මිය ගිහිල්ලා අවුරුදු ගණනාවක් යනකම් ඇගේ රංගනයන් අපිට දකින්න පුළුවන්කමක් ලැබුණා සහ ඇගේ ගීත ගායන අපිට තාමත් අහන්න පුළුවන්කම තියෙනවා. ඊට ආදරය කරන පිරිස සහ ඊට වටිනාකම ලබා දෙන පිරිස දිනෙන් දින වැඩි වෙනවා මිසකක් අඩු වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ වගේ දෙයක් හැමෝටම කරන්න බෑනියක් නේද? දැන් සමහර අය ජීවත් වෙලා ඉන්න කාලෙදී පුළුවන් තරම් තමන්ගේ වපසරය තුළ අපි කියන්නේ වැඩ සහ කිඩ පෙන්නනවා. හැබැයි මරණින් පස්සේ ඒ අය ගැන මෙච්චර කාලාන්තරයක් ගිහිල්ලත් ගෞරවයෙන් කතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා. ඇත්තටම කියන්නේ ප්‍රතිඵලදායකව ජීවත් වීම කියලා කියන්නේ ඒක තමයි. මම අහලා තියෙනවා කෙනෙක් කියනවා මේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ මම කරන්නේ මගේ මිනිවල සරසන එක කියලා. ඒකේ තේරුම මේ මිනිවල වටේට මල් තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඇය හෝ ඔහු ගැන මතකයක් ඉතුරු කරලා ඉතුරු කරන්න ඔහු හෝ ඇය සමර්ථ වෙන එක තමයි මේ මිනිවල සරසනවා කියලා කියන්නේ. ඉතින් ඒ දේ අකුරටම ඉෂ්ට කරගත්ත කෙනෙක් තමයි රුක්මනි දේවි. ඔය අගමැති ඩියසනනායක මහත්මියත් අපි බොහොම ගෞරව කරන අගමැතිවරේ එතුමනුත් රුක්මනි දේවිට වශී වෙලා හිටියලු. දැන් දවසක් ඇගේ චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා කින්ස්ලි සිනමාශාලාවට චිත්‍රපටය ඉවරලෙද්දී ඇගෙන් සමරු වස්සනක් ගත්තලු. ඒ වගේ මතකයක්. ඔය ඇගේ සමරු සම්බන්ධ මතකේ දැන් ඔය කඩවණු පොරොන්දුව ඉන්දියාවේ රූගත වෙනකොට ඇගෙන් අර එහෙ හිටිය ජනප්‍රිය ශිල්පීන් අහනවලු ඔබෙන් තවම කවුරුත් සමරු සටහන් ගත්තේ නැද්ද කියලා. එතකොට මේ සිනමාවට මේ ආධුනිකයින් නෑ හැම දෙයක් සිද්ධ වුණේ නෑ කියලා. හැබැයි ඉතින් ඔබට ලංකාවට ගියාම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකොට අනිවාර්යයෙන්ම ඔබෙන් බොහෝ දෙනා සමරු සටහන් ගනී කියලා. ඉතින් මේ අර නිලියක් ලෙස මුලින්ම සිනමාවට ඇවිල්ලා ඇය බොහොම බුහුමන් ලබනවා. ඒත් වශයෙන්ම ඔබ කිව්වා වගේ ඩීඑස්ඒ නානායක මහත්මයා එන්නේ කිංස්ලි ශාලාවට එන්නේ කඩවණු පොරොන්දුවේ මංගල දර්ශනය සඳහා. ඉතින් ඔවුන්ගෙන් පැසසුම් ලබනවා. ඒතකොට ඡායාරූප පළ වෙනවා. ඇගීම් ලැබෙනවා. ඇගේ රංගනය ඒ තරම්ම සමාජයට අලුත් එකක් බවට පත් වෙනවා. ඉතින් ඒ ඇයව ඇය ලබන ඇගීම තමයි තව પરම්පරාවකට නෑ නිලියක් වුණාට ප්‍රශ්නයක් නෑ කියන හැඟීම ඇති කරන්නේ. ඒ අනුව බැලුවම මේ පුරෝගාමී කාර්යයේ ඉතාම මැනවින් යෙදුණා. ඔය අයියා ඔය කතාව කියද්දි මට තව කතාවක් මතක් වුණා. සර් ජෝන් කොතලාවල මහත්මයා එලිසබත් රජින අපේ රටට ආපු වෙලාවේ රුක්මනි දේවිට එන්න කියලා එලිසබත් රජින හඳුන්වා දුන්නා මේ තමයි අපේ රටේ ඉන්න අග්‍රගන්නේ මොනිලිය කියලා. ඒ වෙලාවේ ඒ දෙන්න හඳුනාගත්තා. ඒ කියන්නේ ඇය අපේ රට තුල ලබන්න පුළුවන් ඉහළම ගෞරවය ජීවත් වෙලා ඉන්න කාලෙදිම ලැබුවා. දැන් අපි කියන්නේ අක සාමාන්‍යයෙන් ඉන්න කාලේ මුකුත් කරන්නේ නැහැ නැතුණට පස්සේ තමයි කතා කරන්නේ කියලා. හැබැයි ඒක රුක්මනි දේවි කියන ඒ අසහාය ගී රජිනට නිලි රජිනට අදාළ වෙන්නේ නැහැ. නැහැ ඇත්ත වශයෙන්ම මේ මම හිතනවා තවත් චිත්‍රපට ගීතයක් ඇහුවොත් හොඳයි කියලා කේ ඕලු මලේ සුදෝ සුදෝ කියන ගීතය ගැන මොනවගේ මතකයක්ද තියෙන්නේ? ඒ ගීතය මම හිතන්නේ ඇගේ ගීත කලාව මදක් වෙනස් කරන්න සමත් වෙච්ච ගීතයක් කියලා. සංදිස්ථානයක් නේද? සංදිස්ථානයක්. මොකද ඒ ගීතේ අර වෙනත් ගීත වලට වඩා වෙනස් ගති ලක්ෂණ කියන්නේ බටහිර ආරක් බටහිර ආරක් ඒ වගේ ඉන්නම් කරන ඉතාම ජනප්‍රිය ඉතාම ලස්සන ගීතයක් මේක. මේක පෙරලෙන ඉරණම චිත්‍රපටයේ අකේ ගායනා කරේ රුක්මනි දේවි සමග ඒ කාලේ අරුණ ශාන්ති ගීතය ගායනා කළේ. අද අපි 70 ලංකාරයේදී මම හිතනවා ඒ ගීතයත් අපි අහමු. මේක යුග ගායනයක් හින්දා අපේ තිස්ස ජයවර්ධන සමග අපි ගීතය ගායනා කරමු. Oh, no.
රුක්මනී දේවි මාත්මිය පිළිබඳව තිබෙන මතක අපි අලුත් කරගන්න අතරේ අද 70 ලංකාරයේ ඇගේ ගීත අහමින් මේ කාලය ගත කරන්නේ 1962 පටන් ගන්නවා අපේ රටේ ලොස් කැබලෙරෝස් සංගීත කණ්ඩායම ඒත් එක්ක ඇය එකතු වෙන ඔය නෙවිල් ප්‍රනන්දු මාත්මයයි මුණ ගැහිලා තවත් වික්‍රමෙන්මයි ගොඩක් කරන කාලයක් මේ කාලේ මට මතකයි අර හේමස්රි දල්විස් මාත්මයයි රචනා කළ මැනිකිය ඔබේසනාවේ කියන ගීතය එතකොට අපිට ඒදී අපිට මේ මෙතෙක් මතක් කරන්න බැරි වුණු කාරණා මේ කණ්ඩායම් සංගීතයට ඈදුණු දායකත්වය මම හිතන්නේ අර අපි කියාගෙන ආපු අර ඇගේ අතීතය තුළ තවත් සම්දිස්ථාන කාරණයක් තමයි මේ කණ්ඩායම් සංගීතයට ඇය ලබා දුන්නු දායකත්වය මම හිතන්නේ එකම ශිල්පිනියක් විවිධ ශාඛා ඔස්සේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරමින් ගමන් කළා. ඇයට සීමා තිබුණේ නැහැ. ඇය මේ සරුදේ තෝරගත්තා. සරුදේ තෝරගෙන ඒ තුල කරන්න පුළුවන් නිර්මාණ යුතුකම ඉටු කළා. කණ්ඩායම් සංගීතය ඇතුළෙත් ඇගේ අපිට හමු වෙන්නේ ඇය විසින් දුන්නු ඒ ඇගේ හඬගුණය පාවිච්චි කරලා කණ්ඩායම් සංගීතයට දුන්න ඔබ කිව්ව මැනිකේ ඔබේ හිනාය වගේ ගීතවල තියෙන ඒ කියන්නේ අලුත් ආරක කණ්ඩායම් සංගීත ශෛලියකට ඇගේ කටහඬය දායාද කළා. අයිය මතකයි අපිට මල්බර හිමිදිරි මල්බර හිමිදිරි වගේ ගීතක් ඒ තව සඳක් නැගී සඳක් දිලේ සාගරය වගේ ගීත ඒත් එක තමයි අපිට අහන්න පුළුවන්කමක් ලැබුණේ. හරි මේ රුක්මනී දේවි පිළිබඳව මතකය අවසන් කරන්නක් මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම අපේ වාසනාවට ඒ කියන්නේ ලංකාවේ කලාවේ වාසනාවට පහළ වෙච්ච කෙනෙක් කියලා මට හිතෙන රුක්මනී දේවිය ඇයට ඒ ලැබුණ අවස්ථාව මං හිතන්නේ මේ රටේ වෙන කිසිම කලාකාරයෙකුට ලැබෙයි කියලා. ඒ මොකද පළවෙනි ජනප්‍රිය ගායිකාව වීමේ හැකියාව ඇයට ලැබුණා මේ ලංකාවේ. එතකොට පළවෙනි ජනප්‍රිය නිළිය බවට පත්වෙන්න වාසනාව ලැබුණා. ඉතින් වෙන කවුරු මොන නිළිය මොන ගායිකාව ආවත් පළවෙනි වෙන්න බෑනේ. ඒ නිසා ඇගේ වාසනා මහිමය මෙතෙක් කියලා කියන්න බෑ. ඒ වගේම ඇගේ ඇය ඉදිරි නළු ගායක පරම්පරාවට දුන්න ආදර්ශය ඉතාම වැදගත්. ඒ විතරක් නෙමෙයි මම කියන්න අවශ්‍යයි. මම කලිනුත් කිව්වා දැන් ඉතින් රැකෙකට කෑලි කෑලිනි ගීත ගායනා කරන්නේ. ඇය තමන්ගේ නොවන භාෂාවකින් තමන්ට කියවන්න බැරි භාෂාවක් නිවැරදිව උච්චාරණය කරමි. එක දිගට ගීතයක් පැටිගත කරන්න හැකි වෙනවා කියන්නේ ඇගේ ඒ ගායනය සඳහා තිබුණ කැපවීම කොතෙක්ද කියලා හිතාගන්න පුළුවන්ද? මං හිතන්නේ අද මේ ඉන්න කිසිම කෙනෙකුට ඒ වගේ කැපවීමක් කරන්න පුළුවන් කියලා. ඉතින් මට කියන්න තියෙන ගයන් අද ඉන්න මේ ගායිකාවන් ගායකින් බිහි වෙනවා. තව ටිකක් කැපවීමෙන් හිතුවොත් ටිකක් හරි රුක්මනී දේවියට ලං වෙන්න පුළුවන් වෙයි.
මේ අයියට දෙන්න කලින් මට පුංචි දෙයක් කියන්න ඕන. දැන් ඇය මුලින්ම අපි කිව්වනේ මේ භාෂාව හරියට දන්න තින්ද ඉංග්‍රීසියෙන් ලියාගෙන. හැබැයි ඇය අන්තිම කාලේ හොඳට සිංහල පාවිච්චි කරා. අකි මේ ඇය මිය යන්න කලින් පුවත්පතකට කියෝ කතාවක්. මට ඒ ලිපි හමු වුණා. පොඩි වෙලාවක් අරන් මං කියන්නම්. බලන්න මෙතන ඇගේ භාෂා හැසිරීම සහ ඇය ජීවිතය දැක්ක විදිහ. කුරුල්ලන්ට පියාඹා යෑමට පියාපත් දුන් සබාදහම ඔවුන්ට මුවන්ට වේගයෙන් දිවීමට පාස හතරක් ලබා දී ඇත. එක් දෙයකින් අඩුපාඩුවක් වන විට තවත් දෙයක්කින් වැඩිපුර දීම සබාදහමේ හෝ දෛවයේ හෝ නීතියයි. සෑම කාන්තාවක්ම පත්වන මාතෘභාවය නැමති උත්තම පදවිය කරා ළඟාවීමට දෛවයේ මට ඉඩ දුන්නේ නැහැ. ඒ දරුණු තීරණයෙන් කළ වරදට වන්දි ගෙවීමට මෙන් මගේ ඉටු දෙවියෝ අන් කවර කාන්තාවන්කටත් නැති ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් මට ලබා දුන්නා කියලා. මට මේ දේ ලැබුණ හැබැයි මට අනිත් පැත්තෙන් හැමදේම ලැබුණා කියලා ඇය ඒ කතාව කියලා තිබ්බා. දැන් මට හිතෙන්නේ මේ අපි රුක්මණී දේවිය ගැන මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් කතා කළා. අපි එඩී ජයමාන්න කලාකරුවාවත් මතක් කරන්න ඕනේ, ඇයගේ ස්වාමි පුරුෂයා. ඒ වගේම මේ මතක් කරන්න ඕන කාරණේ තමයි දැන් අර කුමාරියක්වත් මතක් කරපු විදිහට දැන් මේ කලාව කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ලියානාඩෝ ඩාවින්චි ඇඳපු මෝනාලිසා චිත්‍රය කියලා. මෝනාලිසා චිත්‍රේ තව කෙනෙක් අඳින්න බෑනේ. නමුත් විදුලි බල්බය එඩිසන් හොයාගත්තේ නැත්නම් එඩිසන්ම තමයි ග්‍රැමෆෝන් එකත් ඔය ඒක හොයාගන්න තව කෙනෙක් ඉදිරිපත් වෙයි. මේ විද්‍යාත්මක දැනුමක ප්‍රතිඵලය නෙලා ගන්න මිනිස්සු ඉන්නවා. හැබැයි කලාව කියන්නේ පුද්ගල බද්ධ දෙයක්. අපිට ආයේ අමරදේව ලබිහි වෙන්නේ, ආයේ අපිට ජ්‍යෝතිපාල ලබිහි වෙන්නේ. ඒ වගේම තමයි රුක්මණී දේවි කියන්නේ රුක්මණී දේවිය තමයි නැවත බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මට මේ අද දවසේ මේ කතිකාව ඇතුලේ අපි 70 ලංකාරය මම හිතන්නේ ලංකාලංකාරයක් වෙන්න ඕන මේක. 70 ඒ ලංකාරය තුලින් අපි කල්පනා කරගත යුතු දේ තමයි මේ අතීත දැනුම සහ අතීත මිනිසුන්ගේ කැපවීම ගැන අධ්‍යයනය කරනකොට අපි බිහි වෙන්න ඕන. දැන් මේ අර ස්ටීරියෝටයිප් චරිත බවට පත් නොවී මේ සමාජයේ දැන් හැම තැනකම අපිට පේන්නේ කවුරු හරි අනුකරණ කර. එහෙම නැතුව ආභාෂය අනුමතයි, අනුකරණය මතම නොපිහිටා ස්වාධීන නිර්මාණකරුවෝ බවට පත් වෙන්න. අර මෝනාලිසා චිත්‍රය ලියානාඩෝ ඩාවින්චි ඇඳ වගේ කවදා හරි ඔබ ඔබේම නිර්මාණය අඳින්න කියන එක තමයි මේ රුක්මණී දේවිය කියවා ගැනීමනුත් අපි එළඹෙන්න ඕන සත්‍යය. ඇගේ ජීවිතේ පුරාම තිබ්බේ දෛවෝපගත සිදුවීම්. ඇය ඇත්තටම නැවත වරක් උපන්නා ඉඩි ජයමාන මහත්මත් එක්කගේ විවාහයේදී ඒ ජයල දේවස්ථානයේදී ඇය මිය ගියත් එතනදිමයි. ඇගේ යලි උපත සහ ඇගේ ජීවිතයේ අවසන් ගමන එතන සිද්ධ වුණා. ඔය අවසන් ගමන ගැන කතා කරද්දී ඇක්කේ මේ ඇගේ අවසානයේ අපි හිතන තරම් සොඳුරු නෑ. මොකද ඒ ගැන එක එක මත තියෙන රුක්මණී අවතාරය කියන ඒ ඒ ඒ කතාව කාලාන්තරයක් තිබ්බා. ඇගේ පිළිම කළු පාටින් නාවන්න පටන් ගත්තා. සහ මේ බෞසර රත අනතුරක්කේ බෞසර රත අනතුරෙන් හින්දා ඇය මිය ගියා කියනට වැඩිය එතන ඇසෙන්දුඩු සාක්ෂිකරුවන් ඉඳලා තියෙනවා. ඇය වාහනේට හිර වුණා. ඒ හිරවීමෙන් බේරගන්න යදු අලවංගු පහරක් පපුවට ගිහලා තමයි මිය ගියේ කියලා. ඒක ඇසින්දුටු අය සහ ඇගේ පවුලේ සමහර ඥාතීන් කියනවා. ඉතින් සහ ඇය ඒ අනතුරටපත් වුණු වාහනයට අක්කේ තාමත් ඇගේ නම දාලා තියෙනවා. ඒකනම් ටිකක් ඒ නොකල යුතු වැඩ. ඒ වගේ දේවලුත් වෙලා තියෙනවා. ඉතින් අපිට වැරදුණු තැන අපි හොයාගන්න ඕනේ. කෙනෙක් එනවා ජීවත් වෙලා ඉන්නවා ඒ කාලෙදි කළ කී දේවල් පිළිබඳව මතක අපිට තියෙනවා. BW ජයමාන මහත්මයාගේ පළවෙනි වේදිකා නාට්‍යයත් අවතාරය. මම රුක්මණී දේවි අවතාරය කියන කාරණාවේදී මට හිතෙන්නේ ඒත් රුක්මණී දේවිගේ ජනප්‍රියත්වයම තමයි රසිකයාගේ හිත ඇතුලේ මැරුණට පස්සේ අවතාරයක් වෙලා ජීවත් වෙන්න කියලා මට හිතෙනවා. මං හිතන්නේ ඇය තාමත් මැරුණේ නැහැ. ඇය සදා අමරණීයයි. ඒ හින්දා තමයි අද 70 ලංකාරයේ මේ හැඩමිහිර අතරට ඇගේ වටිනාකම නැවත සිහිපත් කරවන්න අපි අවස්ථාව ගත්තේ. කුමාරයාගේ බොහොම ස්තුතියි. පැමිණියට ඒ වගේම කෑරම්මයයි ඔබටත් බොහොම ස්තුතියි. ගරු කරනවා අපිට මේ අවස්ථාව ලබා දෙන්න. අපි ලබන සතියේත් හමුවෙමු 70 ලංකාරයේදී. මෙන්න මේ ගී මතකයත් එක්ක අදට 70 ලංකාරයේ නිමවටපත් කරන්න.